සහතිකයි. කිරිල්ටන් නව්‍යකරණයේ චවය. අද වගේම හෙටත් ඔබේ පෝෂණය මගනු හරින්න ඇන්ලීන් දැන් රුපියල් 690 සිට. එතකොට දැන් අභිලාෂ් එතෙන්ට ඇවිල්ලා ඔයත් එක්ක මොනවද කිව්වේ? ඒ මිනිස්සුත් එක්ක කතා කරාද? තාත්තේ මං හිටියේ හොටෙල් කාමරයක වගේ. ඇත්තට මේක හොටෙල් එකක්. මං එළියට එනකොට දැක්කේ මේ අයියා ඇවිල්ලා ප්‍රශ්න ඉවරයි යමු කියලා කිව්වා. මං ඉතින් ආවා. මං දන්නේ නැහැ අනේ මගෙන් ඕව අහන්න එපා ආය. අනික ඕගොල්ලෝ මාව සැක කරන්න එපා හරිද? මං යන්නද? මට හිතෙන්නේ මෙයා අපිට මොනවා හරි දෙයක් අංගනවා කියලා. ඔව්. අපි පොගලක් කල්පනාවෙන් ඉමු. ඉතින් ඇයි අපිට එහෙම අංගන්නේ? සමහර විට විච්ච සිද්ධියත් එක්ක තාම බයින්ද දන්නේ නැණ ඉන්නේ. අපි ටිකක් බලමු. ඒකබ්බොමුද මත්තයෝ එපා සුන්දරයි කියලා බීමගුරම් පැන්පටි ගස්තියනද? ඒව නෑ මත්තයෝ. මේ මං බොන්න ඒවා විතරයි. මොකද හිනා වෙන්න? හිනා ගිය වෙලාවක එන්නකො. මං බොන්න බීම ජාති පෙන්න්න. මං ඔය ආවට ගියාට කනබුල මිනිහෙක් නෙමෙයි. රම්බ ජීවතුන් අතර ඉන්නද? මොන වැඩක් නැහැ නේ ඒවා? ආ. මොකද මේ පැත්තේ? මං ආවේ රොකී වහම් වෙන්න. මේක දීලා යන්න. රොකී නෑ මෙහෙම. මනුතුංග මාව විශ්වාස කරන්න එපා. මට ඕනේ මිනිහට සුබ පතන්න. මිනිහ දක්ෂයා. ඒක කතා දෙකක් නැහැ. මට ඕනේ මිනිහට හග් එකක් දීලා සුබ පතන්න. මිනිහා මේ නෑ. මනුතුංග හිතන්නේ මම රොකීව බිලියේ බාගනී කියලා නේද? ආ? නෑ. මං හැම මිනිහෙක් නෙමෙයි. මං හැම මිනිහෙක් නෙමෙයි මනුතුංග. මට වනේ ඇත්තම සුබ පතන්නවා. එහෙම සුබ පතන්න විදියක් නැහැ. මිනිහා ඉන්න තැනක්වත් කවුරුත් දන්නේ නැහැ. නැද්ද? එහෙමද? මේ ගරි. ඈ? රොකීට කියන්න මම එයාට සුබ පතන්න ඇවිත් ගියා කියලා. හරි අපි කියන්න නැහැ. ඒක එහෙම ලේසින් කරන්න වෙන්නේ. ඒ වුණාට මේ ගිනාපුවා ආපහු අරයන්නේ නෝන්. සුන්දරයි. අම්මා බලාගන්නේ. ඒ මන් දන්නේ.
මේ අයියා මං එපා කියද්දි බලෙන්ම ගෙනල්ලා මාව මෙතන නතර කරානි පුතේ. මං හිතන්නේ මේ අයියා සල්ලි වාගෙනම් මේ ඔපරේෂන් වෙන සල්ලි බඳලා. ඒක තමයි. කොහෙන්ද ඔච්චර ලොකු ගාණක් හොයාගත්තේ යා? ඒක නම් අපි දන්නේ. කොහමරි දැන් ලෙඩෙත් සනීප වෙනවා ඔපරේෂන් එකත් වෙනවා නේ අම්මේ. මං සනීප වෙලාම කොටද? අයියා නායකාරයෙක් වෙලා. අම්මේ හිතන්න එපා. ඉස්සරහට මමත් අයිට උදව් කරන්න. ඔරට නෙමෙයි බං ඇත්තට කිව්වේ. මට මේ සැප සම්පත් වැඩි ළමයිනේ. මට මෙච්චර දේවල් ඕනේ නැහැ. මේ හොස්පිටල් වල මෙහෙම තමයි යන්නේ. හැමදේම සියලු සැප සම්පත් තියෙනවා මේ වගේ. මේ නාකි මාව ගොඩ දාන්න ඕගොල්ලෝ දඟලන දෙඟලිල්ලක් ඇත්තට. දැන් කෝ අයියා? අපි අයියට කිව්වා අපි අම්මා බලා ගන්නම් කියලා. ඔව් ඉතින්. ඒ දරුවටත් කියලා නිදහසක් තියෙන්න එපේ. පුතේ. මම මේ ඔය දෙන්නටම කියන්නේ. මේ ඔපරේෂන් එකෙන් මම මලොත් එහෙම. අම්මේ මොනවද මේ කියවන්නේ? මේ අහන්නකෝ පොඩි. අයියා යාගේ මුළු ජීවිතේම කැප කරේ, මුළු අනාගතේම කැප කරේ, අධ්‍යාපනයේ කඩා කප්පල් කරේ ওই තුන්දෙනා වෙනුවෙන්. ඒක මතක තියාගන්න ඕනේ. උන්ගොල්ලෝ අයියාව අමතක කරන්න එපා. අයියාව බලා ගන්න ඕනේ. ඒක අපි දන්නවා මේ. අම්ම නොකියවත් මම ලොකු අයියාව අමතක කරන්නේ. ඒ වගේම ඔය දෙන්නටත් කියන්න දෙයක් තියෙනවා. බල දෙන්නත් රණ්ඩු කරන්න නැතුව හිටපල්ලා. ඒක ඉතින් මෙයාට කියන්න. මමනේ මේනේ උඹට පටන් ගන්නෙ. එහෙම තමයි පටන් ගන්නෙ. අනේ මේ මේ ඔය 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 ඉතින් කියලා කට ගන්න හම් වුණාද රණ්ඩු වෙනවනේ මෙතන. කිරිරහට කටේ මෙල්ට් වෙන අලුත් මෙලිබන් මිල්ක් ෂෝට් කේක්. ඉවර වෙන්නේ සද්ද නැතුව. සන්සිල්ක් ෂැම්පු දැන් තව වැඩි දියුණු වෙලා. ප්‍රෝටීන් නැචරල් ඔයිල් සහ විටමින් මුසු ඇක්ටිව් මික්ස් එකකින්. අලුත් ලෝකෙට මාත් එක්ක ඉගිලෙන්න ගෝයා දැන් අලුත් වෙනවා. ගෝ විත් ගෝයා. සර්ෆ් එක්සෙල් දැන් රුපියල් 540කට පමණයි. එනං අපි කතා කරගත්තු විදිහට වැඩේ කරමු. ඔය මම කරා. ඉඩම ඉක්ුණන්නේ. කරුණා කරලා. ඒක මාර කතාවනේ. සමාවෙන්න. මේක මමයි බොරුකාරයෙක් වෙන්නේ. දැන් මම සමාවෙන්න කියලා කිව්වනේ. කරුණා කරලා. ක වචනයක් නැති මිනිස්සු. අම්ම ඔපරේෂන් එක කරන්න ඇඩ්මිට් කළා. අද ටෙස්ට් වගේක් තියෙනවා. ඒ ටික කළාට පස්සේ හෙට ඔපරේෂන් එක වෙයි. ඒකෙන් උඹ සල්ලි හොයාගත්තා. මට ඇත්ත කියපන්. උඹ කොහොම සල්ලි හොයාගත්තා? මට ආයෙත් ෆයිට් කරන්න සිද්ධ වුණා. සල්ලි වලද? සම්බන්ධ වෙන්න එපා කියලා. අම්මා මට කිව්වනේ මට ෆයිට් කරන්න සිද්ධ වුණා. බදිනු. ඔව් මං ගෙහුව. අනිත් ආදරේට කොහොමද? උට අමාරුවෙද? ඔබ කොහොමද වෙනස් වුනේ? හරි හරි. ඔකට කතා කරලා වරෙන්. ඕකෙන්.
අනේ අයියේ මම මේ ඔයාට මෙහෙ ඇවිල්ලා යන්න කියන ගත්තේ. ඇයි? මේ එදා අපේ අම්මටයි තාත්තටයි ඔයාට හරියට තෑන්ක් කරන්නවත් දුන්නේ නැහැ කියලා කිව්වා. අම්මා කියන්නේ කිව්වා. හරි මං ඉන්න. අද එනවද? ඔව් අද එන්න. හා එහෙනම් අපි බලාගෙන ඉන්නවා. ඔය හින හෙන කොපුල් දිලිසෙනසනින් නිවෙන්නේ නැහැ. මහඬවනා දෙන හිත හින හෙන තරම් කියන්නේ නැහැ. මලක් හින හෙනවාගේ ඔය දෙනෙත් නිල් නන්නේ යාලේ අට තවත් හැංගෙන්න බැනේ ඔයා නිසා ඔයා නිසා පරපුරක සහතිකය ඇංක මං කිව්වනේ දෙ මොකද නැහැ කිය. හරි හරි. නේහා ආයේ තනිම ගම බි මං බෑ හරිද? යනවා නම් සියාරත් එක්ක. නැත්නම් අපි කායක හරි. එහෙම කොහොමද? එහෙම තමයි. ආයේ එහෙම දෙයක් මට වෙන්නේ නැහැ. මේ අපේම නිකන් බොරුවට බය වෙලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? දැන් එහෙම දෙයක් වුණානේ. අනේ මේ ඕක මහලුකු දෙයක් නෙමෙයිනේ. බලන්නකෝ සියාර කියන ලස්සන. මහලුකු දෙයක් නෙවෙයිලු. පුරේ වාසනාවක් තියලා මෙහෙම බේරුනේ. නේහා, ඔයා ආපහු තනියම එළියට යන්නේ නැහැ. තේරුණාද? මට මගේ නිදහස උනේ. ඒක තාත්තා එක කතා කරගන්න. මේක තාත්තගේ නියෝගයක්. නේහා, නැන්දා කියන කතාව සම්පූර්ණ ඇත්ත. අනිකක ඔයා දන්නේ නැහැ නේ මිනිස්සු බය වෙච්ච තරම. නැන්දා කියන්නේ යන තැනක ඔයාට මාත් එක්ක යන්න කියලා. ඒකෙන් කියන්නේ නැහැ නවට කොහෙවත් යන්න එපායි කියලා. මට මගේ නිදහස ඕනේ. ඒක නැති කරන් දෙන්න බැහැනේ. හරි. ඒකෙන් කියන්නේ නවට තනියම යන්න ඕන කියලා. නේහා, ඇත්තටම කියන්න ඔයා කොහෙද යන්නේ කියලා. මටත් සැකයි ඔයාගේ ගමන් ගැන. කරම්පලයන් ඔලුව රහලා ගන්න නැතුව
සේරම හරි බොස්. සේරම හරි සේරම හරි. ඔව් බොස්. තල්ම ටැබ්ලට් එකක් ගත්තා. එහෙමට වහටික් ගෙනව නැත්ති. සරි සරි බොස්. ෆයිට් කරනකොට හොම තමයි. ආ. එහෙමද? අපි දන්නේ නැහනේ. මේ අහගනින්න. ෆයිට් කරන්න ගියාම එහෙම වෙනවලු. පව් නේද? පොඩි රෙස්ට් එකක් ගන්න ඕනේ බොස්. ගනි. රෙස්ට් එකක් ගනි ගිහිල්ලා. තරම් පලයන් ඊළඟට ඕනේ කාලයක් රෙස් කරහන් ඊවහල පලයන් ඇති මගේ ඇස් දෙකේ පේන්නයි ආවොත් එහෙම ඔබ යනවා බරු ආලපන්නේ ඉන්විතු සාතිකලාපී වෘතී ශිල්පීකු වීම සඳහා අදම අමතන්න 0777 6040 ජෙට් පින්තාරු අභිමා පලයන් ඇති Processed 100 billion rupees in transactions to date. Pikmi, a future of endless possibilities. මට වාහනේ ළඟට ආයුධ දෙක තුනක් අරගෙන යන්න ඕන පුළුවන්නේ? ආයුධ කොහෙන්ද යන්නේ? සෙල්ලම් පිස්තෝලයක් තිබුණම ඇතිනේ නේ. මොන හරි ප්‍රශ්නයක් වුණොත් බය කරන්න නෑ නේ. ඒව නෙවෙයි මහත්තයා. කටරඬුව. 20 අතුරයි. බොක්ස් පැනේ. අයියා ලොකු රිස්ක් එකක් කරන් තියෙන්නේ. වෙන මිනිසෙක් වුණා නම් ඔය වගේ අවදානම ගන්න හිතන්නේවත් නැහනේ මං මේ දේ කලේ මගේ නංගි වෙනු ඒක ඇත්ත නෙබෙයි නැන්දයි මමයි විශ්වාස කරාට මං ඒව විශ්වාස කරන්නේ නැහැ